මොනවද අපේ නිර්ණායකයන්? මොනවද අපේ ඉලක්කයන්? අපේ රට අපි කොහොමද කර්මාන්තයේ සඳහා මේක මේ රටේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ? මම හිතන්නේ අමිතතුමාට විතරක් මේ වැඩේ කරන්න බෑ. අමිතතුමාගේ මුළු රටක් හැටියට, ජාතියක් හැටියට අපි ඒ තීරණය සම්පූර්ණ වශයෙන්ම අරගෙන ඒක ගත්ත විතරක් නෙවෙයි ක්‍රියාත්මක කරන්නත් ඕනේ. ඉතින් ඒ නිසා තමයි අද මේ කර්මාන්ත ප්‍රදර්ශනයෙන් ඇසරවීමක් කරන්නේ අපේ ගරු අමිතතුමා. මෙන්න අපිට කරන්න පුළුවන් දේවල්. මේ වගේ දේවල් අපේ රටේ කරනවා. මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම මේක තවත් දියුණු කරන්න අපිට හොඳටම ඉඩකඩ තියෙනවා කියන එක තමයි එතුමා මේ කර්මාන්ත ප්‍රදර්ශනයෙන් කියන්නේ. අපි ඒ අදහස්, ඒ එතුමාගේ ඒ අදහස් අපි ඉස්සරහට ගෙනියන්න, අපි සියලු දෙනාගේම දායකත්වය, සාර්ථකත්වය අපිට අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ගරු ඇමතුමා මේ වෙනුවෙන් දරන උත්සාහයට මගේ ආශිර්වාදයත්, ඒ වගේම එතුමා ගෙන යන මේ කර්මාන්ත ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති සහ රටේ අනාගතය වෙනුවෙන් කර්මාන්ත දියුණු කිරීමේ ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක ගැන රටේ හැම දෙනාගේම අවධානය යොමු වෙලා කැබිනට් මණ්ඩලයක් වශයෙන් මේක එක එක්කෙනාට ඌමනා ඌමනා හැටියට ආනයන කරන්න ඉඩ දීලා එහෙම අපේ රටේ කර්මාන්ත විනාශ කරන ප්‍රතිපත්තියකට අපි ආ යුතුද කියන එක ගැන අපි නැවතත් හිතන්න වෙලාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි දැඩි ලෙස අපේ රටේ කර්මාන්ත දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන පියවරවල් ගන්න ශක්තිමත් කර්මාන්ත ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මම හිතනවා ගරු ඇමතුමාට රටට හඳුන්වා දෙන්නත්, ඒ වගේම මේ වෙනුවෙන් උනන්දු කරවන්නත් හැකියාව ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන